ප්‍රවීත වේදිකා සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අද එනම් 17 වන දින ජීවිතෙන් සමුගනු ලැබුවා. මේ යන විට ඒ මහතා වයස අවුරුදු 76 වෙනියේ පසු වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඔහුගේ බිරිඳ වන්නේ රංගන වේදිකාවේ ග්‍රේස් තෙන්නකෝන් මහත්මියයි. රූපවාහිනී තට්ටු ගෙවල් ටෙලිනාට්‍ය රඟපෑමෙන් අතිශය ජනප්‍රිය වූ ඔහු 1969 හන්තානේ කතාව සිනමාපටයෙන් සිනමාමටද අවතීර්ණ වූ සිනමා නළුවෙක් ලෙසද ප්‍රසිද්ධ වුණා. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වූ දයා ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමකාලීන පාසල් සගයෙක් වූ අතර පතිරාජයන්ගේ චිත්‍රපට ගණනාවක චරිතවලටද දායක වුණා. අහස් ගව්ව, එයා තැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, සොල්දාදු උන්නැහැ, සේලම, තරණය වැනි සිනමා පටවලද විවිධ චරිත රඟපා තිබෙනවා. මෑත කාලීන ස්වරූප දේතුණු ආකාශයේ සහ 28 වැනි චිත්‍රපටවලද ඔහු රඟපෑවා. ඔහු වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන ත්‍රිත්ව මාධ්‍යම දක්ෂතා දැක්වූ ශ්‍රේෂ්ඨ රංගතරයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියා. දයා තෙන්නකෝන් මහතා ටෙලිනාට්‍ය, සිනමාව, වේදිකාව මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙසද ප්‍රකට වූ කලාකරුවෙක්. මේ දිනවල විකාශය වන හතේ කල්ලිය ටෙලි නිර්මාණය ඇතුළුව බොහෝ නිෂ්පාදනය කළ ටෙලි නිර්මාණවල ඔහුගේ දායකත්වය ලැබී තිබුණා. මීට අමතරව ලාංකීය සිනමාව වෙනුවෙන් කුසලතාපූර්ණ රංගන දායකත්වයක් සැපයූ ජ්‍යෙෂ්ඨ රංගදරයන් 11 නියෝජනය කරන ප්‍රබල චරිතයක් ලෙස ඔහු හඳුනාගත හැකි. ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක වන ග්‍රේස් තෙන්නකෝන් ඔහුගේ ජීවන සහකාරිය වන අතර බෝසතාණෙනි, කොරා සහ අන්දයා, හිත හොඳ අම්මණ්ඩි වැනි වේදිකා නාට්‍ය රාශියකටද ඔහුගේ රංගන දායකත්වය ලබා දුන්නා. සක්මන් මළුව චිත්‍රපටයේ රංගනය උදෙසා දයා සරසවිය සම්මාන උළෙලේදී කුසලතා සම්මානයකින්ද පිදුම් ලැබුවා. 1941 වසරේ නොවැම්බර් මස 29 වන දින උපත ලද දයා බණ්ණාර තෙන්නකෝන් මහතාණෙනි, ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. යාලුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.